ඒභාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. රූපවාහිනී මාතේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ ඔබ වෙත ගෙනෙන්නා වූ අසිරිමත් දම්සක ධර්මදේශනාමේ සාකච්ඡාමේ වැඩසටහන සමගින් ඔබ සම්බන්ධ වෙන්නේ. පින්නතුනි, අද දවසේදීත් අද ධර්මදේශනය සඳහා දායකත්වය දක්වන පිරිස මෙදිරිට පැමිණ සිටිනවා. ඒ වගේම ධර්මදේශනය සඳහා අද මහමෙවුනාව භවනාසපවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මෙදිරියට වැඩම කොට වදාලා ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වකව පිළිගන් ලබනවා. අදත් ධර්මදේශනය ආරම්භ කරන්නට මත්තෙන් අප භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමි. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය. එසේනම් සියලු දානයන් අතර අක්‍ර දානීය වූ උතුම් ධර්ම දානය සිදු කරන්නටයි අප සූදානම් වෙන්නේ. අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාන සේක්වා පින්වත් ස්වාමීන් වහන්ස. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීලී සමාදන් වීමට කියන්නේ, මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද
උපකාර වේවා සාදු 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 මාත් සමගම කියන්න නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි ඔබ අද දවසේ දැන් මේ සූදානම් වන්නේ අපගේ ශාස්ත්‍රු තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්නයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ජීවිත අවබෝධය පිණිස එතකොට උන්වහන්සේ දේශනා කරපු ධර්මයට අපි කියනවා චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. ඉතින් උන්වහන්සේ ධර්මයේ දේශනා කරද්දී නොඑක් පිරිසට උන්වහන්සේ දහම් කරුණු කියලා දුන්නා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 45ක කාලයක් වැඩ හිටියා. එතකොට අවුරුදු 45ක කාලයක් පුරාවට බුදුරජාණන් වහන්සේ නොඑක් පිරිසට ධර්මයේ කියලා දුන්නා. සමහර පිරිසට ධර්මයේ කියලා දුන්නේ පුංචි ගාථාවකින්. පද හතර ගාථාවකින් තමයි උන්වහන්සේ ධර්මයේ කිව්වේ. සමහර කට්ටිය අවබෝධ කළා. තව සමහර කට්ටියන්ට උන්වහන්සේ දේශනා කළ දීර්ඝ දේශනා විස්තර වශයෙන් කියලා දුන්නා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අපි හඳුන්වනවා නවාංග ශාස්ත්‍ර උසාසනේ කියලා. මොකක් කියලාද? නවාංග ශාස්ත්‍ර උසාසනේ කියලා. එතකොට නවාංග ශාස්ත්‍ර උසාසනේට අයිති වෙනවා සුත්ත. සුත්ත කියලා කියන්නේ සූත්‍ර දේශනා. ඊට පස්සේ ගෙය්‍ය වෙය්‍යා කරන. ඊට පස්සේ ගාථා. ඊට පස්සේ උදාන ඉති උත්තක. ඊට පස්සේ ජාතක අද්භූත ධම්ම වේදල්ල කියන මෙන්න මේ කරුණවලට තමයි නවංග ශාස්ත්‍රු ශාසනය කියලා කියන්නේ. එතකොට ඒක ඇතුළත් වෙන උන්වහන්සේ ධර්ම සාකච්ඡා කරපු ප්‍රශ්නෝත්තර ඒවට කියනවා වේදල්ල කියලා. එතකොට උන්වහන්සේ යට ගියේ උන්වහන්සේගේ ජීවිත කතා අරගෙන උන්වහන්සේ දහම් කරුණු ඉස්මතු කරලා දේශනා කරනවා. ඒවට කියනවා ජාතක කියලා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඒ කාලේ ජීවත් වෙච්ච පිරිසට උන්වහන්සේ විස්තර වශයෙන් කෙටියෙන් නොඑක ආකාරයෙන් කියලා දුන්නා. බොහෝ දෙනෙක් කල්පනා කළේ බුදුරජාණන් වහන්සේ කාලේ ජීවත් වෙච්ච අය තමන්ගේ ජීවිතේ ආධ්‍යාත්මික සැනසීමක් ලබා ගන්නද. දැන් අද කාලේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි වැඩිපුර මහන්සි ගන්නේ තමන්ගේ හිතේ තියෙන දුක් තැවුල් දුරු කරගන්න නෙමෙයි, මේ කයට සැපක් විඳින්න තමයි මහන්සි ගන්නේ. ශරීරයේ පිනවන්න තමයි මහන්සි ගන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කාලේ අද වගේ පහසුකම් තිබ්බේ නැහැ මුකුත්. ඊට පස්සේ මේ වගේ විදුලිය යාන වාහන මුකුත් තිබ්බේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ කාලේ ජීවත් වෙච්ච පිරිසට ඒ ගැන කල්පනා වුණෙත් නැහැ. ඒ අය කල්පනා කළේ අපේ මේ ජීවිතයේ තියෙන ගැටලුව निराකරණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඒ කාලේ හිටපු පිරිසට බුදුරජාණන් වහන්සේ මේ නවාංග ශාස්ත්‍රු ශාසනය උන්වහන්සේ විස්තර වශයෙන් කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශේෂත්වය තමයි පින්වත්නි, ඒ ධර්මයේ අහන පිරිස උන්වහන්සේ වදාලා
උන්වහන්සේගේ තියෙන ආශ්චර්ය අද්භූත කරුණක් තමයි උන්වහන්සේ දේශනා කරන ධර්මය. ධර්මය අහනවා මේ තෘෂ්ණාවෙන් ඇලී ගැලී සිටින පිරිස ධර්මය අහනවා. ඇහුවට පස්සේ තෘෂ්ණාව දුරු කරලා සංසිඳිලා දමණය වෙනවා කිව්වා. තව සමහර පිරිස උන්වහන්සේගේ ධර්මය අහන්න කලින් මාන්නෙන් උදම් වෙලා ඉන්නේ. මාන්නෙන් උදම් වෙලා ඉන්න පිරිස උන්වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ ධර්මයට දමණය වෙනවා. දමණය වෙලා ඒ කට්ටිය බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන මේ වටිනාකම ගැන, ඒ ශාසනයෙන් තියෙන ප්‍රයෝජනය ගැන ඇතුළත් වෙච්ච දේශනාවක් තමයි අද අපි ඔබට කියලා දෙන්න කල්පනා කළේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේශනාවේ විශේෂත්වය තමයි උන්වහන්සේ වදාළේ මේ ජීවිතේ ධර්මයේ හැසිරෙන කෙනාට මේ ජීවිතේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න බැරි වුණොත් ආයේ දෙවියන් අතර ගියාට පස්සෙන් අවස්ථාවක් ලැබෙනවා කියන කාරණාව ඉස්මතු කරලා දේශනා කරපු දේශනාවක් තමයි ඔබට අද කියලා දෙන්න කල්පනා කළේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ අපි දැන් මේ ජීවිතේ ධර්මය අහනවා, අපි බණ භාවනා කරනවා, අපිට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අපිට ඊළඟ ජීවිතේ අවස්ථාවක් නැති වේද කියලා කෙනෙක්ට බයක් හිතෙන්න පුළුවන්නේ. එතකොට ඒ සැක සංකා දුරු වෙන විදිහේ දේශනාවක් තමයි අද ඔබට අපි කියලා දෙන්න කල්පනා කළේ. මේ දේශනාව ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට. අංගුත්තර නිකායේ දෙවනි කොටසේ චතුක්ක නිපාතයට තමයි ඇතුළත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි, මේ ධර්මය දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන කෙනා කරුණු පහක් තමන්ගේ ජීවිතේ ප්‍රගුණ කරන්න ඕනේ. දැන් අපි කියමු කෙනෙක් උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න කැමතියි කියලා. ඒ කැමති කෙනා ඒ ධර්මාවබෝධයේ පිණිස කරුණු පහක් තමයි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ තමයි උන්වහන්සේ වදාලා පළවෙනි එක තමයි උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒකට කියනවා සුතා කියලා. දැන් කෙනෙක්ට ජීවිත අවබෝධය ඇති වෙන ධර්මයේ මුලින්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒකට කියනව මොකක් කියලාද? සුතා කියලා. ඒ අහන ධර්මය, ශ්‍රවණය කරන ධර්මය ධාරණය කරගන්නවා. මතක තියාගන්න ඕනේ. මොකද මතක තියාගත්තේ නැත්නම් ඒ කෙනාට ඕනේ වෙලාවට සිහි කරන්න බෑනේ. එතකොට පළවෙනි කාරණාව තමයි ධර්මය අහන්න ඕනේ හොඳට කන් යොමාගෙන. දෙවෙනි කාරණාව තමයි මතක තියාගන්න. ඒකට කියනවා දතා කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුලින්ම අහන්න ඕනේ, ඊට පස්සේ මතක තියාගන්න ඕනේ. එතකොට දැන් ගොඩාක් කට්ටිය මොකද කරන්නේ? ධර්මයේ අහනවා, මතක තියාගන්නවා. සමහර කට්ටිය මතක තියාගන්නෙත් නැහැ, ඇහෙන් සීමාකින් විතරක් අත්හැරලා දානවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මුලින්ම ධර්මයේ අහන්න ඕනේ, ඊට පස්සේ මතක තියාගන්න ඕනේ, ඊට පස්සේ වචනෙන් පුරුදු කරන්න ඕනේ. ඒකට කියනවා වචසා පරිචිතා කියලා. මොකක් කියලාද? වචසා පරිචිතා. අර අහලා මතක තියාගන්න ධර්මය වචනෙන් පුරුදු කරනවා. වචනෙන් පුරුදු කරනවා කියනවා. එතකොට මේ වචනෙන් පුරුදු කරන ධර්මය ඊළඟට ඒ කෙනා මනසින් විමසනවා. හිතින් ඒකිනයි ධර්මයේ කල්පනා කරන. දැන් අපි කියව පටිසමුප්පාදි ගැන ගත්ත කියලා. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන. මේ විදිහට ඉගෙන ගන්න අහන ධර්මය මතක තියාගෙන යා වචනෙන් පුරුදු කරනවා. වචනෙන් පුරුදු කළ ඒකිනා මනසින් විමසනවා. ඒකට මොකක් කියලාද කියන්නේ? මනසානුපෙක්කිතා කියලා. ඒකිනා මනසින් විමසනවා. මනසින් විමසන ධර්මය නුවණින් අවබෝධ කරගන්නවා. ඒකට කියනවා දිට්ඨියා සුප්පටිවිද්දා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යම් කෙනෙක් අතීතයේ අවබෝධ කළාද, වර්තමානයේ අවබෝධ කරනවද, අනාගතයේ අවබෝධ කරයිද, ඒ හැම කෙනෙක්ම මේ පියවර තමයි අනුගමනය කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සැවැත්නුවර වැඩ ඉන්න කාලේ මේ දේශනාවේ නම තමයි සෝතානුදත. සෝතානුදත සූත්‍රය. මේ දේශනාව උන්වහන්සේ දේශනා කළ මහණෙනි, මේ සවන් දීමෙන් දරා ගන්නා ලද ධර්මය,
වචනයෙන් පුරුදු කරන මනසින් විමසන නුවණින් අවබෝධ කරගන්නා ලද ධර්මය ආනිසංස සතරක් කැමති වෙන්න ඕනේ. මේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා කියන කරුණු හතර ප්‍රගුණ කරපු කෙනා ආනිසංස හතරක් කැමති වෙන්න ඕනේ කියනවා. කැමති වෙන්න ඕනේ කියලා කියන්නේ ඒක නට එක ලැබෙනවා. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අහන මතක තියාගන්න වචනයෙන් පුරුදු කරන ඊට පස්සේ මනසින් විමසන අවබෝධ කරගන්න කෙනා ආනිසංස හතරක් කැමති වෙන්න ඕනේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ශාසනයේ භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට හදාරනවා. කොහොමද හදාරන්නේ? එයා ඒ භික්ෂුව නවාංග ශාස්ත්‍රූ ශාසනය තමයි හදාරන්නේ. සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදානිති උත්තක ජාතක අද්භූත ධම වේදල්ල කියන මේ නවාංග ශාස්ත්‍රූ ශාසනය හොඳට හදාරනවා. හදාරන්නේ කොහොමද? ධර්මය අහනවා. ඊට පස්සේ මතක තියාගන්නවා. වචනයෙන් පුරුදු කරනවා. මනසින් විමසනවා. නුවණින් අවබෝධ කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට ඒ භික්ෂුව මෙන්න මේ නවාංග ශාස්ත්‍රූ ශාසනය හොඳට පුරුදු කරාට පස්සේ හැබැයි මරණාසන්න මොහොතේ සිහි මුලා වෙලා සමහරට මැරෙන්න පුළුවන් කියනවා. කලුරිය කරන්න පුළුවන් කියනවා. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හැසුරුණාට පස්සෙත් මේ සිහි මුලා වෙලා මැරෙන්න බෑනේ කියලා. හැබැයි මේ දේශනාවේ බුදුරජාන් වහන්සේ සමහර විට ඒකේන සිහි මුලා වෙලා මරණයටපත් වෙන්න පුළුවන් කියනවා. එතකොට කෙනෙක් සමහර නිඳා අපහාස කරන්න පුළුවන්. ඔව් කොච්චර ධර්මයේ හව භාවනා කරා ධර්මයේ පාඩනුත් තිබ්බා මරණසන්න මොහොතේ සිහි මුලා වුණානේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒකේන සමහරට සිහි මුලා වෙලා මරණයටපත් වෙන්න පුළුවන්. හැබැයි සිහි මුලා වෙලා මරණයටපත් උනත් එයා දෙවියන් අතර ගිහිල්ලා ඉපදෙනවා කිව්වා. කොහෙද ගිහිල්ලා ඉපදින්නේ? දෙවියන් අතර ඉපදෙනවා. මොකේ ආනිසංසයක් විදිහටද? අර නවාංග ශාස්ත්‍රූ ශාසනය බුදුරජාන් වහන්සේගේ ධර්මය අර පුරුදු කරපු විදිහ. කොහොමද පුරුදු කරේ? මුලින්ම කන් යොමාගෙන අහගෙන හිටියා. ඊට පස්සේ මතක තියාගත්තා. ඊට පස්සේ වචනයෙන් පුරුදු කළා. නුවණින් සිහි කළා. අවබෝධයක් යම්කිසි අවබෝධයක් ධර්මයේ ගැන ඇති කරගත් එකේ විපාකයක් විදිහට මරණාසන්න මොහොතේ සිහි මුලා වෙලා මැරුණට කොහෙද ගිහිල්ලා ඉපදෙන්නේ? දෙවියන් අතර ඉපදෙනවා. දිව්‍ය ලෝකෙ ගැන බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේ දේශනා කළා තියෙනවා. මනුස්ස ලෝකේ සමහර කට්ටි ඉන්නවා කියනවා. මේ දන්පෙන් පූජා කරනවා බොහොම අල්ප මාත්‍රව. සුළුවෙන් දන්පෙන් පූජා කරන කට්ටි ඉන්නවා. සුළුවෙන් සිල් රකින කට්ටි ඉන්නවා. ඒ කට්ටිය මරණින් මත්තේ දුර්භාග්‍ය සම්පන්න මිනිස්සු අතර ඉපදෙනවා. කලින් ජීවිතේක බොහොම ටිකක් දන්පෙන් දෙන ටිකක් සිල් රකින පිරිස මරණින් මත්තේ දුප්පත් වෙලා මිනිස් ලෝකෙ ඉපදෙනවා කිව්වා. තව සමහර කට්ටිය මධ්‍යම ප්‍රමාණයට දන්පෙන් පූජා කරනවා. මධ්‍යම ප්‍රමාණයට සිල් පද ආරක්ෂා කරනවා. ඒ අය මිනිස් ලෝකේ සෞභාග්‍ය සම්පන්න පිරිස අතර ඉපදෙනවා. භවභෝග සම්පත් තියෙන පිරිස අතර. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සමහර කට්ටිය මිනිස් ලෝකේ ජීවත් වෙන අදි මාත්‍රව දන්පෙන් පූජා කරනවා. අදි මාත්‍රව සිල් පද ආරක්ෂා කරගන්නවා. කියන්නේ බොහෝ සෙයින් උසස් සීලයේ සමාදන් වෙලා ඉන්නවා. මෙන්න මේ අදි මාත්‍රව දන්පෙන් පූජා කරන අදි මාත්‍රව සිල් පද ආරක්ෂා කරන අය මරණින් මත්තේ චාතුම් මහරජික දෙවියන් අතර ඉපදෙනවා කිව්වා. එතකොට දිව්‍ය ලෝකේ පහළම දිව්‍ය ලෝකේ තමයි මොකද්ද? චාතුම් මහරජික දිව්‍ය ලෝකේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ආවිෂ මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් ගියාට පස්සේ එහෙ එක දවසයි කිව්වා. ඔන්න බලන්න වැඩේනේ. අපේ මනුස්ස ලෝකේ අවුරුදු 50ක් ගියාට පස්සේ එහෙ එක දවසයි චාතුම් මහරජික දිව්‍ය ලෝකේ. එතකොට මේ නවාංග ශාස්ත්‍රෝ ශාසනේ අර විදිහට සුත් මේ
එයා අර ධර්මයේ අහලා මතක තියාගෙන වචනෙන් පුරුදු කරලා ඒ විදිහට කරුණු පුරුදු කරන කෙනා සමහරට චාතුම් මහරජික දෙවියන් උතර ඉපදින්න පුළුවන්. ඊට පස්සේ සමහර අය ඉපදිනවා ගිහින්නම් තව්තිසා දිව්‍ය ලෝකේ. ඊට වඩා උසස් දිව්‍ය ලෝකේ. තව්තිසා දිව්‍ය ලෝකේ ආවිෂ බුදුරජාන් වහන්සේ වදාලා මනුස්ස ලෝකේ අවුරුදු 100ක් ගියාට පස්සේ එහෙ එක දවසයි කියලා. එතකොට මේ කරුණ ප්‍රගුණ කරන කෙනා නවංග ශාස්ත්‍රු ශාසනේ මේ ආකාරයට පුරුදු කරන කෙනා සමහරට තව්තිසා දිව්‍ය ලෝකෙ ඉපදින්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා චාතුම් මහරජිකේ තාවතිස යාම දිව්‍ය ලෝකේ ආවිෂ මනුස්ස ලෝකේ අවුරුදු 200ක් ගියාට පස්සේ එක දවසයි කියලා. සමහරට එහෙ ඉපදෙන්නත් පුළුවන්. ඊට පස්සේ චාතුම් මහරජිකේ තාවතිස යාම තුස්ත දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙන් අවුරුදු 400ක් ගියාට පස්සේ එක දවසයි. නිම්මානරති දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙන් අවුරුදු 800ක් ගියාට පස්සේ එක දවසයි ගෙවෙන්න කිව්වා. පරනිම්මිත වසවත් දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙන් අවුරුදු 1600ක් ගියාට පස්සේ එහෙ එක දවසයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශාසනයේ ධර්මයේ හැසිරෙන කෙනෙක් මේ නවාංග ශාස්ත්‍රු ශාසනය අර ධර්මයේ හොඳට අහලා නවාංග ශාස්ත්‍රු ශාසනය මතක තියාගෙන වචනයෙන් ප්‍රගුණ කරලා ඊට පස්සේ මනසින් විමසලා නුවණින් අවබෝධ කරගන්නවද මේ කියන දිව්‍ය ලෝකෙක කොහේ හරි ගිහිල්ලා යා ඉපදෙන්න පුළුවන් කිව්වා. ඉපදුනාට පස්සේ දැන් මෙයා ධර්මයේ ප්‍රගුණ කළා ඉපදෙන්නේ නේ. දැන් මනුස්ස ලෝකෙදී මෙයා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දන්නේ පංච උපාදානස්කන්ධය අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා, හිතින් විමසලා තියෙනවා, යම් වැටහීමක් ඇති කරගෙන තියෙනවා. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදුනාට පස්සේ මෙයාට දැන් දිව්‍ය ලෝකෙ සැපසේ වාසය කරනවා. දැන් මෙයා දැන් දිව්‍ය ලෝකේ ප්‍රියමනාප රූප දකින්න ලැබෙනවා, ශබ්ද, පහස, ගඳ, සුවඳ, රස මේවා ලැබෙනවා. එතකොට මෙයා සැපසේ වාසය කරද්දී මොහුට සිහිය උපදිනවා. මනුස්ස ලෝකේ ප්‍රගුණ කරපු ධර්ම පද ඔහුට වැටහෙනවා. මෙයාට දැන් මනුස්ස ලෝකේ පුරුදු කරපු දහම් කාරණා එක පාටම දෙවියන් අතර ගිහිලා කාලයක් ඉදින් සිහිපත් වෙනවා. මම මනුස්ස ලෝකෙදී බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා මෙන්න මේ විදිහට මම ප්‍රගුණ කරානෙ කියලා සිහිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සිහිය ඉපදුණාට හැබැයි සිහිය උපදිනවා, හැබැයි සෙමින් තමයි උපදින්නේ. සෙමින් සිහිය ඉපදුවාට සිහි උපන් වහාම ඒ කෙනා විශේෂ අවබෝධයක් කරා යනවා, විශේ෷ ගාමිනී වෙනවා. විශේෂ අවබෝධයක් කරා යනවා කියලා කියන්නේ මොකද්ද? ඒ කෙනා චතුරාර්ය සත්‍යධර්මයේ දෙවියන් අතරින් අවබෝධ කරගන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේලා මහණෙනි කණින් ධර්මය අහලා වචනයෙන් පුරුදු කරලා සිතින් විමසලා නුවණින් අවබෝධ කළ ධර්මයේ මෙන්න මේ පළවෙනි ආනිසංසය කෙනා කැමති වෙන්න ඕනි කිව්වා. තේරුණා නේද? එතකොට මොකද්ද පළවෙනි ආනිසංසය? දෙවියන් අතරට ගිහිල්ලා ඉපදුනාට පස්සේ ඒ කෙනාට ඉබේටම සිහිපත් වෙනවා. මම මනුස්ස ලෝකෙදී මේ ධර්මයේ ප්‍රගුණ කළා. දැන් එහෙනම් මම මේ දිව්‍ය ලෝකෙත් මේ ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනි කියලා සිහිපත් වෙනවා කිව්වා. ඉබේටම තමන්ට සිහිපත් වුණාට පස්සේ ආ ධර්මයේ ප්‍රගුණ කරලා දිව්‍ය ලෝකෙම විශේෂ ගාමි වෙනවා කිව්වා. ඒ කියන්නේ අමාර්ගඵල අවබෝධ කරගන්නවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද, අපි මනුස්ස ලෝකේ ධර්මයේ ප්‍රගුණ කළාට, ධර්මයේ ඇහුවට, මතක තියාගත්තට අපි මැරුණාට පස්සේ මේ ධර්මයේ මේ ජීවිතය අවබෝධ කරගන්න බැරුණොත් ඒක අපත යනවා කියලා. එතකොට මේ දේශනාවෙන් ඔප්පු වෙනවා එහෙම අපත යන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තමයි පළවෙනි ආනිසංසය කිව්වා. තමන්ට මතක් වෙනවා දෙවියන් අතරට ගියාට පස්සේ. ඊට පස්සේ උන්වහන්සේ වදාලා මහණෙනි භික්ෂුව මේ නවාංග ශාස්ත්‍රු ශාසනය අර කියපු ආකාරයට හදාරනවා. දැන් ඔබට මතකද කියපු ආකාරය කොහොමද හදාරන්නේ කියලා? කොහොමද? සුතා ධර්මයේ හොඳින් අහනවනේ. ඊට පස්සේ මතක තබා ගන්නවා. ඒකට මොකක් කියලාද කියන්නේ? දතා කියලා. ඊට පස්සේ වචනේ පුරුදු කරන වචසා ಪರಿචිතා. ඊට පස්සේ මනසින් විමසනවා ඒකිනා. මනසානුපෙක්කිතා. ඊට පස්සේ අවබෝධයක් කරා, යම් අවබෝධයක් කරා යනවා. ඒකට කියනවා දිට්ඨිය සුප්පටිවිද්දා.
එතකොට නවාංග ශාස්ත්‍රෝ ශාසනේ මේ විදිහට හදාරන කෙනා කවදා හරි දවසක ඉතින් මේ ජීවිතේ මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වෙලා මරණාසන්න මොහොතේ සිහි මුලා වෙලා මරණයට පත් වෙනවා. සිහි මුලා වෙලා තමයි මරණයට පත් වෙනවා කියන්නේ. බුදුරජාන් වහන්සේ වදාළන ඒ කෙනා ඒ විදිහට මරණයට පත් වෙන්න පුළුවන් කියනවා. සිහි මුලා වෙලා මරණයට පත් වුණාට පස්සේ මෙයත් දෙවියන් අතර ගිහිල්ලා ඉපදෙනවා. දැන් අපි කිව්වේ දිව්‍ය ලෝක වගේ යන්නේ චාතුම් මහරාජික තාවතින්සේ යාමයේ තුසිතේ නිර්මාණ ලති පරිනිම්මිත වසවත්ත කියන මේ දිව්‍ය ලෝකයේ ඒකින රැස් කරලා තියෙන පිණී අනුව ඒකින උපදිනවා. ඉපදුනාට පස්සේ මෙයාට දැන් කලින් කනට කොහොමද උනේ? Tamanටම සිහිපත් වුණානේ මම මනුස්ස ලෝකෙදි මේ දහම් කාරණා පුරුදු කරා කියලා. මේ කෙනාට එහෙම සිහිපත් වෙන්නේ නැහැ කියනවා. තමන්ටම සිහිපත් වෙන්නේ නැහැ කියන. හැබැයි තමන්ට සිහිපත් වුණේ නැති වුණාට 이르දිමත් භික්ෂුවක් දෙවියන් අතරට ගිහිල්ලා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ධර්මයේ කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියලා බහල් ඇති අර විමාන වස්තු ප්‍රේත වස්තු පොත් වහන්සේගේ තියෙනව නේද? කවුද යන්නේ දිව්‍ය ලෝකෙට? මුගලම් මහරහතන් වහන්සේ. මුගලම් මහරහතන් වහන්සේ දෙවියන් අතරට ගිහිල්ලා ඒ කට්ටියත් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. ඔයාලා කරපු පින මොකද්ද කියලා අහනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා මේ 이르දිමත් භික්ෂුවක් දෙවියන් අතරට ගිහිල්ලා ඔන්න බණ කියනවා. ධර්මයේ කියලා දෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ. එතකොට ධර්මයේ කියලා දෙද්දින් අර දිව්‍ය ලෝකේ ඉන්න මනුස්ස ලෝකේ අර විදිහට ධර්මයේ ප්‍රගුණ කරපු කෙනාට සිහිය උපදිනවා. කොහොමද සිහිය උපදින්නේ? මම පෙර ආත්මිකත් පෙර ජීවිතයකත් බුදුසසුනක මේ බඹසර හැසිරලා තියෙනවනේ. බුදුසසුනත් තුල මම ධර්මයේ හැසිරලා තියෙනවනේ. ඒ ධර්ම විනය නොවේ මේ භික්ෂුන් වහන්සේ දැන් මේ ඇවිල්ලා කියන්නේ කියලා ඔන්න සිහිය උපදිනවා. එතකොට යාට කලින් ජීවිතේ ප්‍රගුණ කරපියව මතක් වෙනවා. සීල් රැකපුව මතක් වෙනවා. ධර්මයේ නුවණින් විමසපුව මතක් වෙනවා. ධර්මයේ ප්‍රගුණ කරපුවා කරපු භාවනා මේ ඔක්කොම මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ඒ ධර්මය එයා සෙමින් පුරුදු කරනවා. පුරුදු කරලා ඒ කෙනා විශේෂ අවබෝධයක් කරා යනවා. ඒ කෙනා දෙවියන් අතර මාර්ගඵල අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේක තමයි අර ධර්මය අහලා මතක තියාගෙන වචනෙන් පුරුදු කරලා නුවණින් කල්පනා කරලා අවබෝධයක් ඇති කර ගැනීමේ දෙවෙනි ආනිසංසය කිව්වා. එයාට භික්ෂුවක් 이르දිමත් භික්ෂුවක් දෙවියන් අතරට ඇවිල්ලා ධර්මයේ කියද්දින් සිහිය උපදිලා එයා ධර්මයේ ප්‍රගුණ කරලා දුකින් නිදහස් වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේදල මහණෙනි ඒක මේ වගේ දෙයක් කිව්වා. බෙරහඬ හඳුනන දක්ෂ පුද්ගලෙක් ඔන්න ඉන්නවා. බෙරහඬ අඳුනන්න පුළුවන් එයාට. මේ බෙරහඬ අඳුනන්න පුළුවන් කෙනා දීර්ඝ මාර්ගයක යද්දින් ඔන්න බෙරහඬ මෙයාට ඇහෙනවා. අපි කියමුකෝ වනාන්තරයක් මැද තියෙන පාරකින් යනවා කියලා බෙරහඬ අඳුරන කෙනෙක්. වනාන්තරයේ මැද්ද පාරේ යද්දින් මෙයාට ඇහෙනවා බෙරගහන සද්දය. එතන මෙයාට සැකයක් උපදිනවද බෙරහඬ දන්න කෙනාට මේ බෙරහඬක්ද නැත්නම් වෙන හඬක්ද කියලා? සැකයක් උපදින විදිහක් නැහැ නේ. මොකද එයා බෙරහඬ දන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ එයාට සැකයක් විමතියක් ඇති වෙන්නේ මේ බෙරහඬක්මයි කියලා. එයා මේ හරි ඉලක්කයකට හරි අවබෝධයකටපත් වෙනවා කිව්වා. මහණෙනි ඒ වගේම තමා කිව්වා 이르දිමත් භික්ෂුවක් දෙවියන් අතරට ගිහිල්ලා ධර්මයේ කියද්දින් මේ දිව්‍ය පුත්‍රයාට අර ධර්මයේ අහලා මතක තියාගෙන වචනෙන් පුරුදු කරලා නුවණින් විමසලා අවබෝධයක් ඇති කරගෙන මනුස්ස ලෝකෙ ඉඳලා දෙවියන් අතර ඉපදෙච්ච කෙනාට 이르දිමත් භික්ෂුවක් ධර්මයේ කියද්දින් සිහිය උපදිනවා. සැකයක් ඇති වෙන්නේ නැහැ කියනවා. දැන් අපිට සැකේ ඇති නොන්නේ මෙයාට සැකයක් ඇති වෙන්නේ නැහැ කියනවා. මේනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි කියලාට හිතෙනවා. මේ මම මනුස්ස ලෝකෙද්දී ප්‍රගුණ කරපු දෙයමයි කියලා මෙයා විශ්වාස කරනවා. ඉතින් එයා දෙවියන් අතර ධර්මය අවබෝධ කර දුකින් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ධර්මය හොඳට කන් යොමාගෙන අහලා හොඳට මතක තියාගෙන වචනෙන් පුරුදු කරලා නුවණින් සිහි කරලා නුවණින් අවබෝධ කරගත්ත සිතින් විමසලා නුවණින් අවබෝධ කරගත්ත ධර්මයන්ගේ මෙන්න මේ දෙවනි ආනිසංසය කැමති වෙන්න ඕනේ කිව්වා. දෙවනි ආනිසංසය ලැබෙනවා කිව්වා.
ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ කල්පනා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් අපිට ප්‍රාර්ථනා කරන්න දෙයක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උඩ ප්‍රගුණ කරන්න ඕන ආකාරي උන්වහන්සේ දේශනා කරනවා. එතකොට යම් කැපවීමක් ඒකේ නක් කරන්න ඕනේනේ. ධර්මය අහන එක විතරක් නෙමෙයි ඒකේ නක් කරන්න ඕනේ. එතකොට ගොඩාක් දෙනෙකුට තියෙන ගැටලුව තමයි අනේ අපි මේ ධර්මය අහනවා 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 කොයි අපිට මේ ධර්මයෙන් අවබෝධයක් ලැබෙනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ධර්මයේ අහිමකින් විතරක් සෑහිමටපත් වෙන වැඩක් නෑ. එක රහතන් වහන්සේමක් දේශනා කරනවා, මට මතක නෑ කවුද රහතන් වහන්සේ කියලා, තේර ගාතාවක ඒ රහතන් වහන්සේ දේශනා කරන බණ අහන එක කොයිතරම් හොඳ දෙයක්ද කියනවා. හැබැයි ඊටත් වඩා හොඳ වෙන්නේ ඒ අහන බණට අනුව තමන්ගේ ජීවිතේ ප්‍රගුණ කරනවා නම් කියලා. ඉතින් ප්‍රගුණ කරන විදිහ තමයි බුදුරජාණන් වහන්සේ මේ නොයෙක් ආකාරයෙන් දේශනා කළේ. උන්වහන්සේ වදාළ මේ ධර්මය අහන්ඩ ඒ කෙනාට මූලිකම වෙන කාරණාව තමයි කල්යාණ මිත්‍ර ඇසුර. අපිට හිටපු ලොකුම කල්යාණ මිත්‍රයා තමයි මේ ලෝකෙට පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ. කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ පින්වත්නි, මේ ජීවිතයේ අවබෝධය ඇති කර ගැනීම පිණිස උපකාර වෙන ධර්මය කියලා දෙන කෙනා. එතකොට කල්යාණ මිත්‍ර ඇසුර නිසා ඒ කෙනාට ධර්මය අහන්න ලැබෙනවා. ඉතින් ධර්මය අහලා ඒ කෙනා ඒ ධර්මයේ නුවණින් කල්පනා කරලා ඒ ධර්මයේ ජීවිතේ අනුගමනය කිරීම තුළින් තමයි ඒ ධර්මයේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ධර්මය අවබෝධ කරගැනීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගැනීමේ වටිනාකම ගැන, ජීවිතයේ ධර්මය අවබෝධ කරේ නැත්නම් තියෙන අනතුරු ගැන උන්වහන්සේ වදාළ අනමතග්ග සංයුක්ති ඔබහල ඇති. අනමතග්ග සංයුක්තේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඔබත් මමත් හැම කෙනෙක්ම දීර්ඝ කාලයක් පුරා සංසාරේ සැරිසරා එනවා. සැරිසරා යනව නොයෙක් ලෝකවල. ඒ තමයි සමහර කාලවලට මිනිස්සු අතර ඉපදිනවා. මිනිස්සු අතර ඉපදිලා ජීවත් වෙලා, දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද? රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ සුවඳ ආග්‍රහණය කරනවා, රස විඳිනවා, පහස ලබනවා, කල්පනා කර කර ඉන්නවා. එතකොට මේ විදිහට ජීවත් වෙලා සමහර අය මරණින් මත්තේ ආයෙ මිනිස්සු අතර ඉපදිනවා. සමහර අය ගිහිල්ලා තිරිසන් සත්ත්ව අතර ඉපදිනවා. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ වදාළේ දේශනාවල සමහර අය මිනිස් ලෝකෙ ඉපදිලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණයටපත් වෙනා සමහරට තිරිසන් ලෝකෙ ඉපදිනවා. සංසාරේ ස්වභාවේ. ඊට පස්සේ තිරිසන් ලෝකෙන් සමහරට දැන් තිරිසන් ලෝක ගියාට පස්සේ ආයේ පින්දහම් කිරීලා තියෙනවද? පින්දහම් කිරීලා නැන්නේ නේ. සමහරට තිරිසන් ලෝකෙන් ප්‍රේත ලෝකෙට යනවා. තිරිසන් ලෝකෙන් චුත වෙලා. ප්‍රේත ලෝකෙන් චුත වෙලා ආපහු ආයේ තිරිසන් ලෝකෙට එනවා. සමහරට තිරිසන් ලෝකෙන් චුත වෙලා ආපහු නිරයට ගිහිල්ලා ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කලාතුරකින් කෙනෙක් මේ සතර අපායේ වැටුණොත් මනුස්ස ලෝකේ හරි දෙවියන් අතර හරි ඉපදෙනවා කියන්නේ බොහෝමත් කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. එතකොට මේ සසරේ ස්වභාවය උන්වහන්සේ වදාලා මේ ගෙවාගෙනම සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් කරලා තියෙන වැඩිපුරම පොළවට පස් එකතු කිරිල්ල විතරයි කියලා උන්වහන්සේ වදාලා. මේ ගෙවාගෙනම සංසාරේ අපි කරලා තියෙන රාජකාරිය තමයි පොළවට පස් එකතු කරලා තියෙන එක. ඒ මරණයටපත් වෙනවා, ශරීරය දිරලා පොළොවට පස් වෙනවා. ආයි මරණයටපත් වෙනවා, ශරීරය දිරලා පොළොවට පස් වෙන යනවා. උන්වහන්සේ වදාලා සැපක් නම් වින්දේ නෑ මේ ජීවිත ගෙවාගෙන ඉද්දි. කොච්චර ඇඬුවද කියනවා නම් ගෙවාගෙන ආව සංසාරේ අඬපු කඳුළු ප්‍රමාණය එකතු කරා නම් සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මාබෝධය කිරීමේ වටිනාකම තමයි මෙන්න මේ ඉපදෙමින් මැරෙමින් තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, නිරේ, අසුර ලෝකවල, මනුස්ස ලෝකවල මේ නොයේක් තැන්වල ඉපදෙමින් මැරි මැරි යන ගමනින් නිදහස් වීම අරමුණු කරගෙන උන්වහන්සේ ධර්මයේ කිව්වේ. ඒ ධර්මයේ අවබෝධ කිරීමේ වටිනාකම තමයි ඒ ගෙවාගෙන ආව දුකෙන් ඒ කිනාට නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනු.
එතකොට මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනාට උනත් අපි කියමු ඒ කෙනාට හොඳට භවභෝග සම්පත් ලැබෙනවා. ඥාති පිරිස ඉන්නවා. සමාජයේ හොඳ උසස් තල රැකියා තියෙනවා. සමාජයේ පිළිගැනීමක් තියෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ කෙනානම් ජීවිතේ සාර්ථකයි කියලා. හැබැයි අපි ඇත්තටම කල්පනා කරලා බැලුවොත් ඒ කෙනා මනුස්ස ලෝක කොච්චර සැප වින්දා කවදා හරි දවසක ඒ කෙනාට ලෙඩවීමේ දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නේ සල්ලි භාගයේ තියෙන කොච්චර අසනීප වෙච්ච කට්ටිය ඉන්නවද? එතකොට ඒ කෙනාට මේ මනුස්ස ලෝකෙ ඉපදුනොත් කොයි ලෝකෙ ඉපදුනත් මනුස්ස ලෝකේවා කොයි ලෝකෙ ඉපදුනත් ලෙඩවීමේ දුකට ඒ කෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වයසට යෑම නිසා විඳින දුකට ඒ කෙනාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මරණයට පත්වීමේ මොහොතට එයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ප්‍රිය අයගෙන් වෙන්වීමේ දුකට එයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අප්‍රිය අය සමග එකතු වීමේ දුකට එයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සංසාරේ ගෙවාගෙන ඉද්දී ඔය දුක් තමයි විඳින්නේ. ඉතින් උන්වහන්සේ වදාලා කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරනවද? චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවද? ඒ කෙනා ඔය සියලු දුකින් නිදහස් වෙනවා කියලා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ කුමක් පිණිසද? ඔය චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන ගෙවාගෙන ආව සංසාරේ නිදහස් වීම පිණිස. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අනුගමනය කරන වැඩපිළිවෙල තමයි දේශනා කළේ. කොහොමද ධර්මයේ හොඳට කන් යොමාගෙන අහන්න ඕනේ. ඇයි උන්වහන්සේ කියලා දෙන ධර්මය ඇහුවේ නැත්නම් සසර නිදහස් වෙන්න බෑනේ. එතකොට සසර නිදහස් වීම පිණිස දේශනා කරන ධර්මය කන් යොමාගෙන ඒකින අහන් ඉන්නවා. ඒකට කියන සුතා කියලා. ඊට පස්සේ හොඳට මතක තබා ගන්නවා. ධාරණය කර ගන්නවා. ඊට පස්සේ ධර්මය තමන් වචනෙන් ප්‍රගුණ කරනවා. ඊට පස්සේ මනසින් විමසනවා. අවබෝධයක් කරා ඒකෙනා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ කරුණු පහ ප්‍රගුණ කරන කෙනා ආනිසංස හතරක් කැමති වෙන්න ඕනේ. දැන් අපි ආනිසංස කීයක් ඉගෙන ගත්තද? දෙකක් ඉගෙන ගත්තනේ. පළවෙනි එක තමයි ඒකෙනා මේ ජීවිතේ කලුරිය කරනවා සිහි මුලා වෙලා. සිහි මුලා වෙලා කලුරිය කළාට පස්සේ ඒ කෙනා දෙවියන් අතර ගිහිල්ලා ඉපදෙනවා. ඉපදුනාට පස්සේ ඒ කෙනාට මොකද වෙන්නේ? එයාට තමන්ටම මතක් වෙනවා මම මනුස්ස ලෝකෙද්දී බුදුරජාණන් වහන්සේ ධර්මයේ මේ විදිහට ප්‍රගුණ කළා කියලා. ඒ මතක් වුණාට පස්සේ එයා ධර්මයේ ප්‍රගුණ කරන ධර්මය අවබෝධ කරගන්නවා කියලා උන්වහන්සේ වදාළා. ඒ තමයි පළවෙනි ආනිසංසය. දෙවෙනි ආනිසංසය තමයි ඒ කෙනා මනුස්ස ලෝකයේ ඔය කීප විදිහට ධර්මයේ පුරුදු කරලා මරණසන්න මොහොතේ සිහි මුලා වෙලා මරණයටපත් වෙනවා. දෙවියන් අතර හැබැයි ගිහින්ලා ඉපදිනවා. ඉපදුනාට පස්සේ දැන් කලින් දෙවි කෙනාට වගේ යාට සිහි වෙනවද ඒක? සිහි වෙන්නේ නැහැ. හැබැයි 이르දිමත් භික්ෂුන් වහන්සේ නමක්, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ, එහෙම නැත්නම් රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකයට වඩිනවා. වැඩම කරලා ධර්මයේ කිව්වට පස්සේ ධර්මයේ දේශනා කළාට පස්සේ මේ කෙනාට ඔන්න සිහිය උපදිනවා. හැබැයි හිමීට තමයි සිහිය උපදින්නේ. සිහිය ඉපදිලා මෙයාට මතක් වෙනවා මේ අහපු ධර්මයේ මම කලින් ජීවිතයක ටික ටික පුරුදු කරලා තියෙනවනේ කියලා මෙයාට කල්පනා වෙලා මෙයාගේ ධර්මයේ ප්‍රගුණ කරනවා. උන්වහන්සේ වදාලා මහණෙනි එයත් ධර්මය අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙනවා. මේක තමයි ලැබෙන දෙවනි ආනිසංසය. උපමාවකුත් කිව්වා බුදුරජාණන් වහන්සේ. මොකද්ද? බෙරහඳ අඳුනන කෙනෙක් දීර්ඝ මාර්ගයක යද්දී පාරක් දිගේ යද්දී බෙර සද්දයක් ඇහෙනවා. එතකොට මෙයාට සැකයක් ඇති වෙනවා මේ බෙර සද්දයද වෙන සද්දයක්ද කියලා. සැකයක් උපදින්න එයා දැනගන්නවා මේ නම් ඒකාන්තයෙන්ම බෙර සද්දයක් තමයි කියලා. උන්වහන්සේ වදාළ ඒ වගේ තමයි අර 이르දිමත් භික්ෂුවක් දෙවියන් අතරට ගිහිල්ලා ධර්මයේ කියද්දී ඒ කෙනා මේ මම කලින් පුරුදු කරපු ධර්මයමයි කියලා ධර්මයේ ප්‍රගුණ කරලා අවබෝධයක් ඇති කරගන්නවා කියලා. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ සූත්‍ර දේශනාව ඊළඟට දේශනා කරනවා.
මහණෙනි මෙන්න මේ විදිහට ධර්මය හදාරන කෙනා. බුදුරජාණන් වහන්සේ වදාළ නවංග ශාස්ත්‍ර ශාසනය මේ ආකාරයට හදාරන කෙනා තවත් ආනිසංශයක් කැමති වෙන්න ඕනේ. තුන්වෙනි ආනිසංශය. ඒ තමයි එයා මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ මනුස්ස ලෝකෙද්දී කන් යොමාගෙන අහලා ඊට පස්සේ හිතින් විමසලා ඊට පස්සේ වචනයෙන් පුරුදු කරලා නුවණින් අවබෝධ කරගෙන සිතින් විමසන කෙනා අවසාන මොහොතේ මේ මනුස්ස ලෝකෙ මිය පරලව යනවා. සිහි මුලාවට පත් වෙලා තමයි මිය පරලව යන්නේ. මිය පරලව ගියාට මේ කෙනා කලින් කෙනා වගේම දෙවියන් අතර ගිහිල්ලා ඉපදෙනවා. දෙවියන් අතර ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කලින්ම මුලින්ම හිටපු දෙවි කෙනාට අර තමන්ටම සිහිපත් වුණානේ. ඒ වගේ සිහිපත් වෙන්නෙත් නෑ කියනවා මෙයාට. ඉර්ධිමත් භික්ෂුන් වහන්සේ නම දෙවියන් අතරට ධර්මයේ කියන්න එන්නෙත් නෑ කියනවා. දැන් කලින් එක්කනාට දෙවි මේ භික්ෂුවක් ඇවිල්ලානේ ධර්මයේ කිව්වේ. එතකොට සිහිය උපදුනේ. මෙයාට එහෙම වෙන්නෙත් නෑ කියනවා. හැබැයි ඒ දිව්‍ය ලෝකේ ඉන්න එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ඔන්න ධර්මයේ කියනවා. දැන් භික්ෂුවක් ඇවිල්ලා ධර්මයේ කියන්නෙත් නෑ. තමන්ට මතක් වෙන්නෙත් නෑ. ඒ තමන් ඉන්න දිව්‍ය ලෝකේ මාර්ගඵලලාභී දෙවි කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරපු දෙවිවරු ඉන්නවනේ. ආන් ඒ දෙවි කෙනෙක් ඔන්න ධර්මයේ කියනවා. දැන් ගොඩාක් කට්ටි හිතන් ඉන්නේ මේ දෙවියන් අතරට ගියාට පස්සේ සැප විඳ විඳා ඉන්න තියෙන්නේ කියලා. හැබැයි අපිට මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ අධ්‍යයනය කරද්දී තේරෙනවා දෙවියන් අතරට ගියාට පස්සේ ධර්මයේ හැසෙන දෙවිවරු ඕන තරම් ඉන්නවා. එතකොට දැන් මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දිව්‍ය පුත්‍රයෙක් ධර්මයේ කියනවා. ඔබ අහලා ඇති ජනවසබ කියන සූත්‍රයේ. ජනවසබ කියලා කියන්නේ මේ ඔබ දන්නවා බිම්බිසාර රජතුමානේ. බිම්බිසාර රජතුමා කලුරිය කරන්නේ තමන්ගේ පුතා වද දීලා තමයි ඝාතනය කරන්නේ. හැබැයි මේ කෙනා මනුස්ස ලෝකේ සෝතාපන්න වෙච්ච කෙනෙක්. බිම්බිසාර රජතුමා සෝතාපන්න වෙලා මේ කෙනා තමන්ගේ පුතා මෙච්චර වද දුන්නා තරහ හිතක් ඇති කරගත්තේ නැහැ. බුදුගුණ හිත හිතයි හිටියේ. මරණින් මත්තේ දෙවියන් අතර ඉපදුනා ජනවසබ කියලා. එතකොට මේ ජනවසබ කියන දිව්‍ය රාජයා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නිනවා. මේ සිද්ධිය ඇතුළත් වෙන ජනවසබ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කියන භාග්‍යතුන් වහන්සේ අපිටත් එහෙ ගියාට පස්සේ ධර්මය අහන්න හම්බෙනවා කියනවා. ඒ තමයි හැම පුන් පොහොය දවසකම සක්‍ර දේවීන්ද්‍රයාගේ ලෝකේ. මොකද්ද සක්දිවිඳුගේ ලෝකේ? තෞතිසා දිව්‍ය ලෝකේ. තෞතිසා දිව්‍ය ලෝකේ සෑම පුන් පොහොය දවසකම හැම දෙවි කෙනෙක්ම එකතු වෙන්න ඕනේ කියනවා. සුධර්මා දිව්‍ය සභාවට හැම පොය දවසටම මේ දිව්‍ය ලෝකේ ඉන්න චාතුම් මහරජකේ තෞතිසාව ඉන්න හැම දෙවි කෙනෙක්ම එකතු වෙන්න ඕනේ. එතකොට එදාට ධර්මයේ කියන්නේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම රාජෙක් වෙනවා සනන් කුමාර කියලා. එතකොට මේ දේශනාවේ ඇතුළත් වෙන්නේ මේ සනන් කුමාර කියන බ්‍රහ්ම රාජයා තෞතිසා දිව්‍ය ලෝකේ සුධර්මා දිව්‍ය සභාවට පැමිණිලා වැඩම කරලා මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දෙනවා. සතර ඍද්ධිපාද දියුණු කරගන්න හැටි තමයි කියලා දෙන්නේ. එතකොට අපිට පේනවා මේ විදිහට බ්‍රහ්ම ලෝකෙන් දෙවිවරු ඇවිල්ලා ධර්මයේ කියනවා. එහෙම නැත්නම් ඒ දිව්‍ය ලෝකෙම මාර්ගඵලලාභී දෙවිවරු ධර්මයේ කියනවා. එතකොට මේ විදිහට ධර්මයේ කියද්දී අර මනුස්ස ලෝකෙද්දී ධර්මයේ කන් යොමාගෙන අහපු ඊට පස්සේ මතක තියාගත් වචනයෙන් ප්‍රගුණ කරපු ඊට පස්සේ සිතින් විමසපු නුවණින් අවබෝධ කරගත් කෙනා දෙවියන් අතරින් අන්න එයාට අහන්න හම්බෙනවා අර දිව්‍ය පුත්‍රයා කියන දහම් කාරණා. ඇහුණට පස්සේ මෙයාට ඔන්න සිහිය උපදිනවා මම මනුස්ස ලෝකෙ ඉද්දී පෙර ජීවිතේක මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියපු ධර්මය ප්‍රගුණ කරලා තියෙනවා. මේ දිව්‍ය පුත්‍රයා දැන් ඔය අපිට කියලා දෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ප්‍රගුණ කරලා තියෙනවා. එහෙනම් මම මේ ධර්මය දැන් අයත් අලුතෙන් ප්‍රගුණ කරන්න පටන් ගන්න ඕනේ කියලා
පුරුදු කරනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදලා මහණෙනි මේ කෙනා විශේෂ අවබෝධයක් කරා දෙවියන් අතරදී යනවා. මාර්ගඵල අවබෝධ කරගන්නවා. මහණෙනි ඒක හරියට මේ වගේ දෙයක් කිව්වා. දීර්ඝ මාර්ගික යද්දින් සක්පිමින ශබ්දයක් ඇහෙනවා. සක්හඬක් ඇහෙනවා. දන්නවනේ සක්පිමිනවා කියන එක. එතකොට මේ සක්පිමින හඬ ඇහෙන පුද්ගලයා සක්හඬ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. හොඳට අහපු කෙනෙක් සක්හඬ. එතකොට මෙයා දිග පාරක යද්දින් දීර්ඝ මාර්ගයක යද්දින් මෙයාට මේ සක්හඬ කලින් අහලක් තියෙනවා. දැන් අහන්න හම්බුණාට පස්සේ යාට සැකයක් උපදිනවද මේ සක්හඬමද කියලා. සැකයක් උපදින්නේ නෑනේ. බුදුරජාන් වහන්සේ වදාලා ඒ වගේම තමයි මහණෙනි මේ සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා උදාන ඉතිඋත්තික ජාතක අද්භූත ධම්ම වේදල්ල වශයෙන් නවාංග ශාස්ත්‍රූ ශාසනය අර කියපු ආකාරයට ප්‍රගුණ කරන කෙනා කලුරිය කරලා මරණින් මත්තේ දෙවියන් අතර ඉපදුනාට පස්සේ තමන්ට ධර්මයේ සිහි වෙන්නෙත් නැහැ. ඊරිදිමත් භික්ෂුවක් ධර්මයේ කියන්නෙත් නැහැ. හැබැයි දිව්‍ය පුත්‍රයෙක්ගේ දිව්‍ය ලෝකින ධර්මයේ කිව්වට පස්සේ එයාට සිහිපත් වෙනවා මම මනුස්ස ලෝකෙද්දී මේ ධර්මය කලින් ප්‍රගුණ කරානි කියලා. ඒ කෙනා ඒ ධර්මයේ දිව්‍ය ලෝකෙදී ප්‍රගුණ කරලා නිවන් අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ධර්මයේ කන් යොමාගෙන ඇසීමේ ධර්මය ධාරණය කර ගැනීම ධර්මයේ වචනෙන් පුරුදු කර ගැනීම ධර්මයේ සිතින් විමසීමේ නුවණින් අවබෝධ කිරීමේ මෙන්න මේ තුන්වෙනි ආනිසංසයත් කැමති විය යුතුයි කියලා. කොච්චර ලාභයක්ද නේද උට කෙනෙකුට මේ ජීවිතයේ ධර්මයේ යාට පරිපූර්ණ අවබෝධ කරගන්න බැරි වුණත් එයා සිල්වත්ව දන්පෙන් පූජා කරගෙන ගුණ ධර්ම දියුණු කරගෙන අනුන්ට උදව් උපකාර කරගෙන ඉඳලා මරණින් මත්තේ මේ ගුණධර්ම දියුණු කළ දෙවියන් අතර ඉපදුනාට පස්සේ ආයෙත් මෙයාට අවස්ථාවක් හම්බෙනවා ධර්මයේ හැසිරෙන්න. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීම නිසා මිනිස්යාගේ ජීවිතේ ලැබෙන වටිනාකමනේ. ඉතින් මේ ධර්මයේ හැසිරීම තුලින්ම තමයි පින්වත්නි උන්වහන්සේ වදාලේ මේ තමන්ගේ ජීවිතේ යහපත ඇති කරගන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේ වදාළ මහණෙනි මේ දේ මේ නිවන අවබෝධ කරගලා නිවන අවබෝධ කරනවා කියන දේ තමන්ගේ අම්මා කරලා දෙන දෙයක් නෙමෙයි කිව්වා. තමන්ගේ පියා විසින් කරන දෙයක් නෙමෙයි. තමන්ගේ දරුවා විසින් කරලා දෙන දෙයක් නෙමෙයි. තමන්ගේ යාළුව විසින් කරලා දෙන දෙයක් නෙමෙයි. මේක තමා විසින්ම කරගන්න ඕන දෙයක් කිව්වා. අපි කලින් ජීවිතවල ඔබ හිතන්නේ අපි කලින් ජීවිතවල බුද්ධ ශාසන මුණ ගැහෙන්නේ නැතුව ඇද්ද? මුණ ගැහෙන්නේ නැතිනි. බොහෝ විට මං හිතන්නේ මුණ ගැහෙන්නේ නැති. මොකද හේතුව ගෙවාගෙන ආව සංසාරයේ දීර්ඝකම් බලපුවම අපිට බුද්ධ ශාසනේ මුණ ගැහෙන්නේ නැති. බුද්ධ ශාසනේ මුණ ගැහිලා ධර්මයේ කියද්දින් අපි කියන්නේ නැති දරුවන්ට අනේ පුතේ උඹලා ඵලයන්ලා අපිට ගොවිතැන්පත් කරන්න තියෙනවා. උඹලා විතරක් ගිහිල්ලා ධර්මය අහපල්ලා කියන්නේ නැති. අපේ දරුවොම ධර්මය අවබෝධ කරලා දුකින් නිදහස් වෙන්න ඇති. හැබැයි අපි තාම සංසාරින්න. අපිට අපි අම්මලාට කියන්න ඇති අම්මේ අපිට ඉතින් දැන් රැකී රක්ෂා කටයුතු තියෙනවා, දරුවන්ගේ කටයුතු තියෙනවා, අපිට ඉතින් ඒවා කරගන්න ඕනේ. අම්මේ ඔයාලා ගිහිල්ලා ධර්මය අහන්න, අපිට ඉතින් දැම්ම මෙන්න විදිහක් නෑ කියලා කියන්න ඇති. අපේ අම්මලා තාත්තලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැසිරලා ඕන තරම් දුකින් නිදහස් වෙන්න ඇති. හැබැයි අපි තාමත් ඉපදෙමින් මැරෙමින් යන සංසාරයට අහුවෙලා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මාවබෝධයත් නම් ඒකේන යම්කිසි කැපකිරීමක් කරන්න ඕනේ. යම්කිසි කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒකේනට මේ දුකෙන් නිදහස් වෙන පරිසරය ලැබෙන්නේ. එතකොට දැන් අපි කියමු ගොවියෙක් ඉන්නවා කියලා. ඒ ගොවියා මොකද කරන්නේ? අපි කියමු වී ගොවිතැන් කරන කෙනෙක් කියලා. එයා ගිහිල්ලා කුඹුරේ නියරවල් කොටන්නෙත් නැතුව, ඊට පස්සේ කුඹුර මඩ කරන්නෙත් නැතුව නිකන් චුට්ටක් උදැල්ලෙන් කොටලා වී ටිකක් ඉහිනවා.
තව ගොවියෙක්ින් ඔයා මොකද කරන්නේ? නියරවල් ටික රැහැලා ඊට පස්සේ කුඹුර මඩ කරලා පෝරු ගාලා ඇලවල් කපලා වී පැල කරලා හොඳට ඉහිනවා. හොඳට හිටවනවා. පොහොර තෙල් පොහොර දානවා. වැඩි අස්වැන්න ගන්න කවුද? කැප කිරීමකින් ගොවිතැන කරන කෙනාන්නේ. එතකොට ගොවිතැනකටත් කැප කිරීමකින් නම් ඒකෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නේ. සසරින් නිදහස් වෙන ධර්මයත් අපි චුට්ටක් නිකන් ආවට ගියාට ප්‍රගුණ කළ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වේද? ඒකෙත් කැපවීමේ ප්‍රමාණයට අනුව තමයි ධර්මාබෝධය ඇති වෙන්නේ. එතකොට කැප කිරීමේ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ වදාලා එක එකනාගේ ජීවිතයේ මේ ඉන්ද්‍රිය ධර්මවල තියෙන ස්වභාවයට අනුව තමයි ධර්මාබෝධය ඇති වෙන්නේ. තව කෙනෙක්ගේ ජීවිතය තුළ මේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වේගෙන් පහළ වෙන්න පුළුවන්. ඉක්මනට ඒකිනාට ඒවා පහළ වෙන්න පුළුවන්. තව කෙනෙකුට ස්වල්ප වශයෙන් මද වශයෙන් පහළ වෙන්න පුළුවන්. හැබැයි මද වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්මය පහළ වුණත් ඒකිනා ඒ ධර්මය අත්හරින්න නැතුව දුකසේ නමුත් ප්‍රගුණ කරනවා. ඒකිනා කැපවීමකින් ප්‍රගුණ කරනවා. ඒකිනාට යම් අවබෝධයක් ධර්මයේ තුලින් යම් පිහිටක් පිලිසන්නම් ලබා ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනිසංස දැන් කීයක් දේශනා කළාද? තුනක් දේශනා කළානේ. හතරවෙනි ආනිසංසය උන්වහන්සේ දේශනා කරන මහණෙනි, මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් මේ නවාංග ශාස්ත්‍රෝ ශාසනය හොඳට කන් යොමාගෙන අහනවා. ඊට පස්සේ මතක තියාගන්නවා, වචනයෙන් ප්‍රගුණ කරනවා. ඊට පස්සේ ඒ කෙනා නුවණින් සිතින් විමසනවා, නුවණින් අවබෝධයක් ඇති කරගන්නවා. ඒ කෙනා මරණයට පත් වෙනවා, කලුරිය කරන්නේ සිහි මුලා වෙලා. හැබැයි දෙවියන් අතර ඉපදෙනවා. දෙවියන් අතර ඉපදුනාට දැන් දෙවියන් අතර ඉපදෙන්නේ කොහොමද? ඒ කෙනා ඕපපාතිකව තමයි ඉපදෙන්නේ. ඕපපාතිකව තමයි දෙවියන් අතර ඉපදෙන්නේ. දෙවියන් අතර ඉපදුනාට පස්සේ කලින් එක්කනාට වගේ තමන්ටම ධර්මයේ සිහි වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඉරිදිමත් භික්ෂුවක් ඇවිල්ලා ධර්මයේ කියලා එතකොට සිහිය උපදින්නෙත් නැහැ. දිව්‍ය ලෝකෙම ඉන්න දිව්‍ය පුත්‍රයෙක් ධර්මයේ කියලා සිහිය උපදින්නෙත් නැහැ. හැබැයි මේ දිව්‍ය පුත්‍රයාට දැන් දෙවියන් අතර යන කෙනාට මනුස්ස ලෝකෙ ඉඳලා ඕපපාති ගුපං මේ තව දෙවි කෙනෙක් මෙයාට කලින් ඉපදිච්ච දෙවි කෙනෙක් කියනවා නිදුකාන්නේ සිහි කරන්න කියලා කියනවා. මෙයාට කියනවා නිදුකාන්නේ සිහි කරන්න, අපි කලින් බුද්ධ ශාසනයක ධර්මය ප්‍රගුණ කරලා තියෙනවානේ, අපි මේ වගේ මතක නැද්ද කියලා අහනවා. සිහි කරන්න කියලා කියනවා. දැන් තව දෙවි කෙනෙක් මෙයාට කියනවා නිදුකාන්නේ වා සිහි කරන්නකෝ, මතක නැද්ද ඔයාට අපි කලින් ජීවිතයක දන්පෙන් පූජා කළා, කලින් ජීවිතයක අපි සිල් රැක්කා, කලින් ජීවිතයක අපි බණ භාවනා කළා, මතක නැද්ද සිහි කරන්න කියලා කියනවා. එතකොට මෙයා ඔන්න සිහි කරනවා. එතකොට අපිට පේනවා දෙවිවරුන්ට තමන්ගේ කලින් ජීවිතේ සිහි කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අර තව දෙවි කෙනෙක් මෙයාට කියනවා කලින් ජීවිතේ සිහි කරන්න කියලා, දන්පැන් දුන්න හැටි, ධර්මයේ හැසිරිච්ච හැටි. එහෙම සිහි කරද්දී ඔන්න මේ කෙනාට මතක් වෙනවා ඇත්තනේ නම් මං කලින් ජීවිතේක ධර්මයේ හැසිරලා තියෙනවනේ කියලා. එයාට එහෙම සිහි වුණාට පස්සේ ඔන්න ධර්මයේ ප්‍රගුණ කරලා එයත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ දන මහණෙනි ඒක මේ වගේ දෙයක් කිව්වා. වැලි කෙලියේ යෙදුණු යාළුව දෙන්නෙක් ඉන්නවා. පුංචි කාලේ වැලි බත් විපු. පස්සේ කාලෙක මේ යාළුව දෙන්න එකට මුණ ගැහෙනවා. දැන් පුංචි කාලේ සෙල්ලම් බත් විපු යාළුව දෙන්නෙක් මුණ ගැහුණාට පස්සේ මේ එක යාළුවෙක් මතක් කරන යාළුවේ මතක නැද්ද? අපි පුංචි කාලේ සෙල්ලම් ගෙවල් හැදුවා. රූම් පෙත්තු කරකුවා. සෙල්ලම් බත් తిව්වා. මතක නැද්ද කියලා අහනවා. එතකොට යාට මොකද වෙන්නේ? මතක් වෙනවන්නේ බුදුරජාණන් වහන්සේ උදලා ආන් ඒ වගේ මෙයාට අර තව දිව්‍ය පුත්‍රෙක් මෙයාට කියපුවාම සිහි කරන්න කියලා මෙයාට සිහිපත් වෙනවා. කලින් ජීවිතේ මනුස්ස ලෝකේ ප්‍රගුණ කරපුවා. ආන් ඒ විදිහට සිහි වුණාට පස්සේ එයා ඒ ධර්මයේ ප්‍රගුණ කරලා දිව්‍ය ලෝකෙද්දී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කිව්වා. බුදුරජාණන් වහන්සේ උදන මහණෙනි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හොඳට කන් යොමාගෙන අහපු එකේ, හොඳට ධර්මයේ මතක තියාගත් එකේ,
හොඳට ධර්මය වචනයෙන් පුරුදු කරපු එකේ, හොඳට ධර්මය නුවණින් සිහි කරපු එකේ, මනසින් විමසපු එකේ, අවබෝධයක් ඇති කරගත් එකේ මෙන්න මේ හතරෙනි ආනිසංසයත් ඒකිනා කැමති වෙන්න ඕනි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ ධර්මය ප්‍රගුණ කරන කෙනා. එතකොට ඒකිනා දැන් ගොඩාක් හැම කෙනෙක්ම මරණයට පත් වෙද්දී ඒ අය මොනව හරි අරගෙන යනවද මේ ජීවිතේ? එයා මේ ජීවිතේ හම්බ කරගත්ත දේවල් දරුමුණු පුරු, ඊට පස්සේ මේ කිසි දෙයක් මේ කෙනාට අරන් යන්න පුළුවන්ද? බෑනේ නේ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නවංග ශාස්ත්‍රු ශාසනය කන් යොමාගෙන අහපු කෙනා, ඊට පස්සේ දරාගත් කෙනා, වචනයෙන් පුරුදු කරපු කෙනා, මනසින් විමසපු කෙනා, නුවණින් අවබෝධ කරපු කෙනා මොන හරි අරගෙන යනව නේද? ඒ කෙනා ඒ මනසින් විමසපු, මතක තියාගත්ත, වචනයෙන් පුරුදු කරපු, අහපු ධර්මය අරගෙන යනව. හැබැයි ලෝකේ වැඩි පිරිසක් හිස් අතින් තමයි මරණයට පත් වෙන්නේ. කිසි දෙයක් අරගෙන යන්නේ, කරපු පව් ටික විතරයි අරගෙන යන්නේ. ගිහිල්ලා සතර අපාය වැටෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්ච කෙනා මේ නවාංග ශාස්ත්‍රු ශාසනය පුරුදු කරලා ධර්ම අවබෝධය ඇති කරගෙන දෙවියන් අතර ඉපදිලා ඉතුරු හරිය දෙවියන් අතර ප්‍රගුණ කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ අපේ ජීවිතයේ, මේ ජීවිතයේ ධර්මයේ පරිපූර්ණින් අවබෝධ කරගන්න බැරි වුණත් ආයෙත් අවස්ථාවක් ඒ කෙනා ධර්මයේ මේ ජීවිතේ හොඳට පුරුදු කළොත් ලැබෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ, අපි හැම කෙනෙක්ම ගෙවි ගෙවි ආව සංසාර ඉපදින් මැරමින් ආවා, සතර පාය හරහා තමයි අපිට එන්න සිද්ධ වුණේ. එතකොට මේ අපේ මොකද්ද පිනකට බුදුරජාණන් වහන්සේ ධර්මයේ ආයෙත් මුණ ගැහුණා. එතකොට මේ මුණ ගැහිච්ච අවස්ථාව අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ හොඳට කන් යොමාගෙන අහන්න ඕනේ. ඒ ධර්මයේ මතක තියාගන්න ඕනේ. වචනින් පුරුදු කරන්න ඕනේ. ඒ වගේම මනසින් විමසන්න ඕනේ. ඒ වගේම තමයි නුවණින් අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් ඒ වගේ අපි යම් කිසි කැපකිරීමක් කළොත් අපි හැම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පිහිට පිරිසන් ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා අපි හැම කෙනෙකුටම ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු සසුන තුළ උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.